සුභ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ සුදවන්ත භාග්‍යවන්ත දවසේදී මං කැමති රත්නං අමිතාති දීපතේ ඔබව අරගෙන යන්නට දේව දූත ලෝකයකට. අද උදෑසන ඇත්තටම මට මේක රේඩියෝ නාලිකාවකින් තමයි ඇහුනේ. ඉතින් ජනමාධ්‍ය තුලින් මෙවැනි දෙයක් ගැන කතා කරනකොට මට දැනෙච්ච ප්‍රීතිය නිම කරගන්න බැරුව ගියා. අද උදේ පාන්දර ඉතින් මෙන්න ඇනවුන්සර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අහනවා අනිත් එක්කෙනාගෙන් මේ දේව දූතයෝ කියලා කට්ටියක් මේ ලෝකේ ඉන්නවද කියලා. එතකොට කියනවා ඔව් කියලා. ඊට ඉස්සලා කියන්නකෝ බලන්න මේ දේව දූතයෙක් කියන්නේ කවුද කියලා. අනිත් කෙනා කියනවා දේව දූතයෙක් කියලා කියන්නේ angel is a representative of god. ස්වාමීන් වහන්සේව මේ ලෝකයේ තුල විද්‍යාමාන කරන කෙනෙක් තමයි දේව දූතයෙක් කියන්නේ කියලා කියනවා. ඉතින් අන්න ඒ ආකාරයට දේව දූතයෙක් කියන්නේ ස්වාමීන් වහන්සේව මේ ලෝකෙට ප්‍රකාශ කරන පුද්ගලයෙක් කියලා කියනකොට මට ආයෙත් හරියට ලස්සන දැනුණා. ඒ දැනීම තුල මෙන්න අනිත් කෙනා අහනවා එහෙමනම් කියන්නකෝ මේ දේව දූතයෝ කොහේ කොහෙද ඉන්නේ කියලා. එතකොට කියනවා දේව දූතයෝ ඉන්නවා ස්වර්ගයේ. පිරිවරාගෙන ස්වර්ගයේ පිරිවරාගෙන දේව දූතයෝ ඉන්නවා. ඒ අතරතුර දේව දූතයෝ ඉන්නවා මේ මනුෂ්‍ය පොළොව තලය තුල. ඔබේ ගෙදර දේව දූතයෝ ඉන්නවා, සමාජය තුළ දේව දූතයෝ ඉන්නවා කියලා මෙන්න මෙහෙම කතා කරද්දී තවත් මට දැනෙන්නට පටන් ගත්තා දේව දූත කාර්යය ගැන. The mission of an angel. ඉතින් රත්තරන් අම්මිකාති දුවේ පුතේ මෙන්න මේ ආකාරයට ඒ කතා බහ යනකොට ස්වර්ගයේ දේව දූතයෝ ඉන්නවලු, පොළොව තලයේ දේව දූතයෝ ඉන්නවලු, අපේ ගෙදර ඉන්නවලු, සමාජයේ ඒ වගේම රැකියාව කරන තැන, අපි යන බස් එකේ, ට්‍රේන් එකේ, ෆ්ලයිට් එකේ, මේ මොන කොහෙ ගියත් කොතන හිටියත් දේව දූතයෝ ඉන්නවා. ස්වාමීන් වහන්සේව ලෝකය තුළ ප්‍රකාශ කරන පුද්ගලයෝ ඉන්නවා. එහෙමනම් මට හිතුණා ඒ කතා බහ එතනින් නැවතෙනකොට මට මෙහෙම හැඟීමක් ඇති වුණා. එහෙනම් ස්වාමීන් වහන්සේ මාවත් මේ පොළොව තලයට එවලා තියෙන්නේ දේව දූත කාර්යයක් කරන්න නේද කියලා මට හැඟෙන්න පටන් ගත්තා. හරි ලස්සනයි. ඔබට කවුරු හරි කියලා තියෙනවා දැන් නෑ මේ වෙනකොට ඔයානම් දේව දූතෙක් කනේ. ඔයානම් දේව දූතිකාවක් කනේ කියලා තියෙනවා දැන් නෑ. ලොකු අපේ සාමාන්‍යයෙන් පේරන්ට්ස්ලා අම්මලා තාත්තලා නම් මං අහගෙන තියෙනවා කියන ඕන තරම් පොඩි පැටියට ඒගොල්ලන්ගේ චූටි දුවට පුතාට කියන my angel they call their child angel. මගේ දේවදූතයෝ, මගේ දේවදූතිකාව කියලා කතා කරනවා my angel කියලා. සමහර වෙලාවට ආදර සම්බන්ධතා තුළදී my angel කියලා කතා කරන අවස්ථාවන් තියෙනවා. ඉතින් මං හිතනවා එහෙම ඔබට ඇහිලා තියෙනවනම් ඔබ ගොඩක් වාසනාවන්තයි. ඔබ ගොඩක් වාසනාවන්තයි. එහෙමත් නැත්නම් ඔබට අද දවසේදී හැඟෙනවද මටත් කාර්යයක් තියෙනවා. මොනවටද? දේව දූතෙක් වෙන්නට, දේව දූතිකාවක් වෙන්නට, අනිත් කෙනාට ස්වාමින් වහන්සේව ප්‍රකාශ කරන පුද්ගලෙක් බවට පත් වෙන්නට. බැරෑරුම් කාර්යයක්. ලේසි පහසු නෑ. එහෙනම් අපි ඒක කොහොමද කරන්නේ? මොකද අපි ගොඩක් වෙලාවට අපි ඔය කන්ඩෙම් කරගන්නේ. මට අරක බෑ, මට මේක බෑ කියලා ඒ ලිස්ට් එකට තමයි ගොඩක් දේවල් දාගන්නේ. මගේ තියෙන බැරිකම, මගේ තියෙන පාපිෂ්ඨකම කියලා. නමුත් අපිට පුළුවන්ද දේවත්වයේ හිස් වෙන පැත්තක් ගැන අපිට අවධානය යොමු කරන්නට? අන්න ඒ පැත්තට තියෙන ලකුණු ප්‍රමාණය, එහෙම නැත්නම් ඒ පැත්තට තියෙන ඒ 1 2 3 කියන ඒ ප්‍රමාණය අපිට වැඩි කරගන්න, තොග ගහ ගන්නට අපිට පුළුවන්ද? රත්තරන් අම්මේ තාත්තේ දුවපතේ හිතුවොත් බැරි කමක් නැහැ. අපි හැමෝටම පුළුවන්. අපිව ටියුන් කරගන්න විතරයි ඕනේ. අපිට ඒ සම්බන්ධව පොඩ්ඩක් උනන්දු වෙන්න විතරයි ඕනේ. අනිවාර්යෙන්ම ශ්‍රදෝ ස්වාමීන් වහන්සේ අපිව ආශිර්වාද කරනවාමයි, උන්වහන්සේගේ ආදරය තුළ අපිව රැගෙන යනවා යනවාමයි. එහෙනම් මම හදවතින්ම ප්‍රාර්ථනා කරන අදවසේදී ඔබට අදත් හෙටත් හැමදාමත් දේව දූතෙක්, දේව දූතිකාවක් වෙන්න වරප්‍රසාද ලැබෙන්නත්, ඒ වගේම එවැනි අත්දැකීමක්, එවැනි වචනයක් ඔබේ කනට ඇහෙන්නට සැලැස්සෙන්නද කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට සියලු දේව දූතයන්ගේම පිහිටයි.